සුබදසනක් මම වෛද්‍ය ජයන්ත බණ්ඩාර සමස්ත ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් අද දින මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ ඇතිලා තියෙන බරපතල අර්බුදකාරී තත්ත්වයක් කීපයක් සම්බන්ධව ජනමාධ්‍ය දැනුවත් කරන්න විශේෂයෙන්ම දැන් අද දින ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වලා තියෙන ජාතික රෝහලේ මෙන්න මේ කොමැක්ස් ක්ලේව් කියන ඖෂධය දීමේ රෝගියෙක් මිය ගිය කාරණය රටේ මේ වෙනකොට ආය ආందోళනාත්මක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එතකොට ඇත්තම මේ ඖෂධය ලංකාවේ බහුලවම පාවිච්චි කරන ඉතා හොඳ වර්ගයේ ඖෂධයක්. ඒක කොමැක්ස් ක්ලේව් කියන ඇමොක්සිලින් වර්ගයක්. එතකොට මේ ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නේ ලංකාවේ හොරණ ප්‍රදේශයේ තියෙන කර්මාන්තශාලාවක. අපිට තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් ඖෂධයක් ඇලර්ජික් වෙන්න පුළුවන්. ඇලර්ජික් කියවම මේක රෝගී මියාන තත්ත්වයක් යනවා. ඒකට කියනවා ෆේටල් ඇනෆිලැක්සිස් කියලා. ඒ කියන්නේ ඇලර්ජික් වල තියෙන උපරිම අවස්ථාවක්. ඒතර රෝගී මියාන තත්ත්වයක ඇලර්ජික් වෙන්න පුළුවන් මට්ටමක ඇලර්ජික්යක්. එතකොට සාමාන්‍යයෙන් මේ ඖෂධවල ලෝකේ පාවිච්චි කරන ඖෂධවල සාමාන්‍ය සම්මත ඇනෆිලැක්සිස් රේට් එකක් තියෙනවා. එතකොට මේ ඖෂධය ලංකාවේ කොච්චර නිෂ්පාදනය කරලා තියෙනවද? එතකොට ඒ නිෂ්පාදනය කරන මේ කොච්චර ඇනෆිලැක්සිස් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද? ඒක ලෝකේ සාමාන්‍ය අගයට සමාන ප්‍රමාණයක්ද? එහෙම නැත්නම් ඊට ඒක වැඩි අගයක්ද කියන එක සම්බන්ධයෙන් බලන්න වෙනවා. එතකොට විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඖෂධ ලියාපදිංචි කරද්දී ඒ අදාළ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක විශ්ලේෂණ කරලා ඒකට සහතිකයක් දීලා තියෙනවද? කවුද දුන්නේ? කොහෙන්ද දුන්නේ කියන කාරණය ප්‍රශ්නේ මතුවෙනවා. එතකොට ලෝකයේ මේ ඖෂධයට ඖෂධය අනුමත කරනකොට ලංකාවේ සහ එහෙම නැත්නම් මේ ලෝකේ වෙනත් රටවල මේ ඖෂධයට මේ ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලියාපදිංචි කරලා තියෙනවද? එතන මේක ලංකාව විතරක් ලියාපදිංචි කරපු ඖෂධයක්ද? එතන මේක ලංකාව විතරක් පාවිච්චි කරන ඖෂධයක්ද? එහෙමනම් මේ ඖෂධය අනුමත කරේ කවුද කියන ප්‍රශ්නේ මතුවෙනවා. එතන මේක සාමාන්‍ය තත්ත්වයක්ද නැත්නම් මේක ඖෂධයේ ප්‍රශ්නයක්ද කියන ගැටලුව දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නමුත් අපිට අවාසනාවක් තත්ත්වයක් තියෙන්නේ. අපි අවුරුදු දැන් 10ක් 15ක් දිගටම කතා කරනවා අපිට රටක් විදිහට අවශ්‍යයි ඖෂධ වල ක්වොලිටි එක බලන ඖෂධ සම්බන්ධ රසායනාගාරයක්. අපි දැනට අපි නමක් තියෙනවා නැචරල් ඩ්‍රග්ස් ක්වොලිටි ලැබොරටරි ඇසෝ ලැබොරටරි කියලා එකක් තියෙනවා. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඒ ලැබ් එකේ මේ ඖෂධ වලට අදාළ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය කිරීමට අදාළ පහසුකම් නැහැ කියන එක අපි හැමෝම දන්නවා. එතකොට ඒ වගේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මකව ඖෂධයක තත්ත්වය ඇසස් කරලා මේ ඇසස් කරන්න පුළුවන් මට්ටමේ රසායනාගාරක අපිට ඕන. අපි මේක අවුරුදු 10ක් පලස කියනවා. නමුත් අද වෙනකම්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය බලධාරීන් ආණ්ඩුව මේ ගැන අවධානයක් යොමු කළා නැහැ. ඒ නිසා මේ ඖෂධ සමාගම් වලට පැනලා යන්න පුළුවන් මෙන්න මේ සමහර බාල ඖෂධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේක සාමාන්‍ය තත්ත්වයක් වෙන්නත් පුළුවන් අසාමාන්‍ය තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රශ්නේ වැරද්ද තියෙන්නේ ඖෂධ සමාගමේ හෝ සිස්ටම් එකේ ඖෂධ සමාගම නෙමෙයි අපිට මේ ඖෂධ පරීක්ෂා කරන්න හැකියාවක් නැති එක. එහෙම නැත්නම් මේ ඖෂධ ලංකාවේ පාවිච්චි කරන සියලුම ඖෂධ අපිට රසායනාගාරයක් තුළ හරියට බලා ගන්න විදිහක් නැති තත්ත්වයක් තියෙනවා. ඒක අපේ තියෙන විශාල දුරවල පකිස්තාන වගේ රටවල මේ වගේ රසායනාගාර දෙක තුනක් තියෙනවා. ඒතර ඉන්දියාව වගේ රටවල රසායනාගාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ ඒ ඖෂධ නිෂ්පාදන සමාගම් වලට රසායනාගාර තියෙනවා. නමුත් අපිට ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන ලංකාවටම වග කියන ජාතික රසායනාගාරයක්. ඒතර මේ රසායනාගාරයක් නැතිකම මේ ඖෂධ බාල ඖෂධ ගෙන්නන එකට විශාල වශයෙන් බලපාලා තිනවා. ඒතර අපිට පළවෙනිම කාරණේ තමයි මේ ඖෂධ සම්බන්ධ ගත්තාම ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ක්වොලිටි ඉෂුස් කියලා කියන්නේ ඖෂධයේ ගුණාත්මකභාවය සම්බන්ධ ප්‍රශ්න. ඒතර ඖෂධයේ ගුණාත්මකභාවය හරියට තියෙනවද කියන එක අපිට 100%ක් ඇසස් කරගන්න විදියක් නැහැ. අනිත් එක තමයි ඖෂධයක තියෙන සේෆ්ටි ඉෂුස්. ඒ කියන්නේ ආරක්ෂිතද නැද්ද කියන එක හොයාගන්න තියෙන ක්‍රමවේද. එතකොට මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි ජාතික ඖෂධ රසායනාගාරය ඖෂධ වල තත්ත්වපාලන රසායනාගාරය අපි වහාම ස්ථාපිත කරන්න. ඒ වෙනුවෙන් අපි පහුගිය කාලේ දිගටම හඳ නැගුවා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම සෞඛ්‍ය මාධ්‍ය දිගින් දිගටම ඒ සම්බන්ධ කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන බරපතල වශයෙන්. ඒ නිසා ඉදිරියේදී මේ වගේ සිදු වුණොත් ඒක වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. මේ වගේ මේ රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන සොයා බලන්න නැතුව වැඩ කරන ආණ්ඩුව. ඊළඟ කාරණේ තමයි දැන් සෞඛ්‍ය සේවයේ දවසින් දවස බිඳ වැටෙමින් යනවා. මේ වෙනකොට රෝහල්වල වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු නොමැති නිසා ඉන්න වෛද්‍යවරු විශාල වැඩ කොටසක් පැවරලා තියෙනවා. ඒතර ඒ වෛද්‍යවරු සතුටින් නෙමෙයි වැඩ කරන්නේ. ඒ වෛද්‍යවරු වැඩ කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. සමහර රෝහල් තියෙනවා
කවෛද්‍යරට සිද්ධ වෙලා තියෙනවා වෛද්‍යරු ලෙඩ්ඩු දවසට 400ක් කියලා බලන්න. සාමාන්‍ය ලෝකේ රටවල් වල සංවර්ධිත රටවල් වල දවසකට වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු 10ක් 20ක් උපරිම ප්‍රමාණයක් බලයි. ඒතකොට එක වෙලෙඩෙකුට සාමාන්‍යයෙන් පැය විනාඩි 10ක් 15ක් පැය භාගයක් විතර අරගෙන ඒ ලෙඩාවගේ ප්‍රශ්න විඳන්න පුළුවන්. නමුත් අද වෙනකොට අපිට වෙලා තියෙන්නේ OPD වල වැඩ කරන වෛද්‍යරු දන්නවා මේක මේ විශාල රෝගීන් ප්‍රමාණයක් උදේට බාහිර රෝගී අංශයට ඇවිල්ලා ඉන්නවා. එතකොට සමහරට වෛද්‍යරු එක්කෙනා සමහරට දෙන්නා සමහරට තුන්දෙනායි අනුපාත බැලුවොත් සමහරට එක එක වෛද්‍යවරයෙකුට ඒ උදේ වරුවට සමහරලාට බලන්න වෙනවා ලෙඩ්ඩු 100 200 300. එතකොට මේක කරද්දී අනිවාර්යයෙන්ම ගුණාත්මක විදිහට රෝගියෙක් බලන්න වෙන්නේ නැහැ. ඒතකොට ඒකේ වැරද්ද තියෙන්නේ වෛද්‍යරුන්ගේ නෙමෙයි. එතකොට වෛද්‍යරට සමහරට එක ලෙඩෙකුට විනාඩියක්වත් යොමු කර වෙන් කරන්න බැරි වෙනවා. එතකොට මෙන්න මේ වගේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපේ රටේ ලෝකෙ සාමාන්‍ය ගත්තාම 1000කට වෛද්‍යවරු 3.5ක් ඉන්නවා ලෝකෙ සාමාන්‍ය. අපි කියන්නේ ග්ලෝබල් ඇවරේජ් එක. නමුත් ලංකාවේ 1000කට එක්කෙනෙක්වත් නැහැ. ඒ නිසා සාමාන්‍ය අර ලෝකෙ සාමාන්‍ය ගත්තාම වෛද්‍යවරු අපිට ඉන්න ඕනේ 80000ක් විතර. එතකොට වෛද්‍යවරු 80000ක් ඉන්න ඕනේ තැනට දැන් වෛද්‍යවරු 20 25000ක ඉඳි පුජ්‍යලයන්සෙත් එක්කලා. එතකොට ඒකෙත් දැන් විශාල ප්‍රමාණයක් රට යනවා. තව ප්‍රමාණයක් යන්න ලෑස්තිලා ඉන්නවා. එතකොට මේ தත්ත්වෙත් එක්කලා අපිට ඉස්සරහට වැඩ කරගන්න බැරි වෙන නිසා අනිත් පැත්තෙන් ගත්තාම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම හම්බන්තොට රෝහලේ මේ වෙනකොට විශේෂඥ වෛද්‍යවරු 5 දෙනෙක් නැහැ. නිරින්ද වෛද්‍යවරු 2 දෙනෙක්, අතර ENT සර්ජන් නැහැ. අතුරු තවත් වෛද්‍යවරු දෙන්නෙක් නැහැ. ඊට ස්නායු ශල්‍ය ස්නායු වෛද්‍යවරයා නැහැ. ඒ වගේම වෛද්‍යවරු 5 දෙනෙක් නැහැ. සා ඉන්න වෛද්‍යවරුත් වැඩි පිරිසක් ඉන්නේ වැඩ බලන තනතුරු වල. ඒක ස්ථිර තනතුරක නෙමෙයි ඉන්නේ. එතකොට හම්බන්තොට වල මේ වෙනකොට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු නැති නිසා නිර්වින්දන කටයුතු වලට විශාල බාධාවක් ඇතිලා තියෙනවා. නිසා ශල්‍යකර්ම වලට ක්‍රීමට විශාල බාධාවක් තියෙනවා. ශල්‍යකර්ම සමහර ඒවා පෝස්ට්පෝන් කරන කල් දැමීමට හෝ වෙනත් රෝහලකට යොමු කරන සිද්ධ වෙලා තියෙනවා. අනිත් කාරණය තමයි නිර්වින්දන වෛද්‍යරු තමයි දැඩි සත්කාරයකවල කාර්යභාරය වැඩිපුර කරන්නේ. එතකොට ඒ නිර්වින්දන විශේෂඥ වෛද්‍යරු තමයි දැඩි සත්කාරයක බාර වෙටියේ හම්බන්තොරවලෙත් අනිත් රෝහලත් එහෙම තමයි. එතකොට දැන් හම්බන්තොර මහරෝහලේ දිස්ත්‍රික් මහරෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යරු දෙන්නම නැහැ. ඒ වෙනුවට වෙනත් වැඩ බලන වෛද්‍යරේ පත් කළා නම් වෙනත් රෝහල වැඩ කරනවා. ඒතර ඔහුට හැමදාම මෙතන ඉන්න බෑ. සමහර සතියේ දවසක් විතර තමයි එතනට යන්න වෙලා තියෙන්නේ. එහෙම තමයි දැන් අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා දැඩි සත්කාරයකවල ක්‍රියාකාරීත්වයත් අඩු වෙලා තියෙනවා. එතකොට දැන් මේනකොට දැඩි සත්කාරයක රෝගීන් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒ දැඩි සත්කාරයකවල වගකීම් බාර ගන්න කවුරුත් නැති නිසා නමුත් දැනට කායික රෝග විශේෂඥයෝ සහ අදාළ සල්ල දැඩි සත්කාරයක අදාළ සල්ල වෛද්‍යවරු විසින් බලා ගන්නවා. නමුත් ඒක නෙමේ නිවැරදි ක්‍රමවේදය. ඒක නෙමේ හරි ක්‍රමය. එතකොට මේ වෙනකොට හම්බන්තොරවලේ සල්ලේකරම යන හිටලා තියෙනවා, නිරින්ද කටයුතු යන හිටලා තියෙනවා. ඒ වගේම දැඩි සත්කාරයකක වල වැඩ කටයුතු යනලා හිටලා තියෙනවා. මේ නිසා මේකට විධිමත් වැඩපිළිවෙලක් හදන්න අපි ආණ්ඩුවට යෝජනා කරලා තිනවා, සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කරලා තිනවා මේ වෛද්‍ය රට යන එක සම්බන්ධයෙන් මීට වඩා වැදගත් විදිහට බලන්න. මේ 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 දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරන ප්‍රවේශය සම්පූර්ණ වැරදි. ඒ ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී විදිහක් නෙමෙයි. දැන් අසාධුවත ලේඛන කිරීම, තර්ජනය කිරීම, මේ බය කරලා නවත්තන්න බෑ. ඒකට රටේ නීතියක් නෑ. මේ බය කරලා මොකද විදේශ ගත කරනකොට විදේශ හත් වෙන්න අයිතියක් තියෙනවා. ඒක සාමාන්‍ය නීතියක්. මම දැක රජයේ ඇමතිවරුත් මේ පෞගේ කාල කියලා තියෙනවා මේ ඒගොල්ලන්ට ඕන කට්ටියට රට යන්නයි, ඒගොල්ලෝ ඕන නැති කට්ටියට රට යන්නයි දෙන්න වගේ කතාවක්. එහෙම බෑනේ. දැන් ඕනම පුජ්‍යලයකට අයිතියක් තියෙනවා විදේශගත වීමට. ඒතොර ඒ අයිතිය පාවිච්චි කරලා ඔහු යනවා. නමුත් අපිට කරන්න වෙන්නේ, අපිට කරන්න පුළුවන්කම තියෙන මේ රට යන නවත් කරන යන්නේ ඇයි කියලා හේතු හොයන්න ඕනේ. අපි දන්නවා යන්නේ ඇයි විශේෂඥ වෛද්‍යවරු රට හැර යන්නේ ඇයි. ප්‍රධාන වශයෙන් අපි දකින හේතුව තමයි රටේ නිශ්චිත දිශානතියක් අපිට පේන්නේ නැහැ. රටේ ඉදිරියේදී මොනවා වේද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අද වෙනකොට අධික තදබදයක් ලෙඩ්ඩු විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ රාජකාරී ප්‍රමාණය වැඩි වෙලා දෙනවා. ජොබ් සැටිස්ෆැක්ෂන් නැහැ. ඒ වගේම තමයි අද වෙනකොට ඖෂධ හිගය, උපකරණ හිගය, ඒ වගේම රසායන ද්‍රව්‍ය හිගය, එතකොට යන්ත්‍ර සූත්‍රල හිගය, මේ නිසා රෝගීන්ට අවශ්‍ය පරිපූර්ණ ප්‍රතිකාර ලබා දෙන අවශ්‍ය ඖෂධ නැහැ, උපකරණ නැහැ, ඒ වගේම රසායන පරීක්ෂණ කළ රෝගේ හොයාගන්න විදියක් නැහැ. එතකොට CT ස්කෑන් මැෂින් වගේ ගොඩක් දේවල් කැඩිලා බිඳලා ගිහිල්ලා, එතකොට රෝගයාට අවශ්‍ය ප්‍රතිකාර ටික හරියට කරගන්න බෑ, පරිපූර්ණ ප්‍රතිකාර ටික කරගන්න බෑ. ඒ නිසා වෛද්‍යවරු මේ වෙනකොට විශාල සේවා අතෘප්තිකර තත්වයක තමයි ඉන්නේ. ඊළඟ කාරණා තමයි ටැක්ස්. මේ සාමාන්‍ය සොච්චම් පඩියක් දීලා ලොකු ටැක්ස් එකක් ගහලා තිනවා. බද්දක් අය කරනවා. ඒක කිසිසේත්ම පිළිගන්න පුළුවන් නෙමේ. අද වෙනකොට රටේ තියෙන ජීවන වියදම, ප්‍රවාහන වියදම ඒක බැලුවට පස්සේ අද වෙනකොට වෛද්‍යරුවට රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි වෛද්‍යරුවට රට යන්නේ. මේ අධික බදු. ඊළඟ කාරණා තමයි ලෝ පේමන්ට්. දීමනා සහ වැටුප්
ගත්තහම පහුගිය අවුරුදු 7කින් විතර වැඩි පැඩීමක් වෙලා නැහැ. ඒ නිසා අද වෙනකොට වෛද්‍යුන්ට අද රටේ හැමෝටම අඩුපඩියක් තමයි ලැබෙන්නේ. ඒ පඩියෙන් ජීවත් වෙන්න බෑ. විශේෂයෙන්ම ගත්තාට පස්සේ වෛද්‍යවරු අවුරුදු 4න් 4ට අනිවාර්ය ස්ථාන මාරු යා යුතුයි. ඒතර වෛද්‍යවරුන්ගේ සිර 90ට වඩා ජීව වැඩ කරන්න වෙලා තියෙන්නේ තමන්ගේ ස්ථිර පදිංචිය තියෙන ප්‍රදේශනේ වෙනත් ප්‍රදේශවල. සමහර කොළඹ පදිංචි කෙනා යාපනය වැඩ කරනවා, අම්පාරේ වැඩ කරනවා, ගාල්ලේ කෙනා අම්පාරේ වැඩ කරනවා. එහෙම තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒතර අනිවාර්යෙන් එක්කෝ කුලි නිවාසවල ජීවත් වෙලා තියෙනවා. ඒතර කුලි නිවාසවලට වේදමක් කරනවා. ඒ වගේම ප්‍රවාහන වේදමක් කරනවා. ඔනවාගේ ඔය වියදම් ටික අද වෙනකොට මේ සොච්චන් වැඩපත් එක්ක කලමනා කර ගන්න බෑ. අද වෙනකොට වෛද්‍යවරුන්ට රටේ ජේෂ්ඨ මට්ටමේ ඉන්න නිලධාරීන්ට ලැබෙන ප්‍රවාහන දීමනවා ලැබෙන්නේ නැහැ. රුපියල් 20,000ක් වගේ ප්‍රමාණයක් තමයි ප්‍රවාහන දීම ලැබෙන්නේ. ඒක අද වෙනකොට සාමාන්‍ය අවම වශයෙන් අද වෛද්‍යවරුගේ ප්‍රවාහනය සඳහා රුපියල් ලක්ෂයක්වත් වියදම් වෙනවා. ඉන්ධන සහ වාහනවලට වාහන නඩත්තුර රුපියල් ලක්ෂයක්වත් වියදම් කරන රාජකාරිය සඳහා ප්‍රවාහන වියදම්. නමුත් අද වෙනකොට රුපියල් 20,000ක් වගේ දෙන්නේ. ඒතකොට මේ තත්ත්වය හැමුවේ වෛද්‍යරු කැමති නැහැ වැඩ කරන්න, බැහැ වැඩ කරන්න. ඊළඟ අනික් කාර්යය තමයි අද වෙනකොට වෛද්‍යරු පැය 24ක් වැඩ කරන වෛද්‍යවරයෙක් අපි සේවය කරන පැය 24ක් යදවලා තියෙනවා නම් ඒකෙන් පැය 6ක් සාමාන්‍ය රාජකාරී, තවත් පැය 4ක් අමතර රාජකාරී කියලා ගෙවීමක් කරනවා. ඊට අමතරව ඉතුරු පැය 14ක්ම සිද්ධ වෙනවා නොමිලේ වැඩ කරන්න. නිකන් වැඩ කරන්න සිද්ධන. ලෝකේ කිසිම රටක මේ විදිහට වෛද්‍යරුන් සූරා කන්නේ නැහැ. එහෙම නොමිලේ වැඩ ගන්න නැහැ. නමුත් අද වෙනකොට අපේ රාජකාරී ස්වභාවයත් එක්ක එහෙම වෛද්‍යරුන්ට ගෙවීමක් නැහැ. ඒ ගෙවන ප්‍රමාණයත් අඩුයි. සහ නොගේවා වැඩ ගන්න පැය ගාන විශාල පැය ගානක් වෛද්‍යරුන්ගෙන් වැඩ ගන්නවා කිසිදු ගෙවීමක් නොකර. මේකත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි මේ සෞඛ්‍ය සේවාවේ තියෙන අර්බුදකාරී තත්ත්වය, ව්‍යසනකාරී තත්ත්වය නිසා ඖෂධ දේක උපකරණ හේතුව නිසා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික ලබා දෙන්න බැරි වෙනකොට රෝගීන් සහ මහජනතාව සමහර අය හිතනවා මේක වෛද්‍යවරුගේ ප්‍රශ්නයක්. එහෙනම් මේක හෙදියේගේ ප්‍රශ්නයක්. මේක කනිෂ්ඨකාරමණ ප්‍රශ්නයක් කියලා ඔවුන් ගැටුම් හදාගන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉදිරිපැල ඉන වෘත්තිකයොත් එක්කලා, ඉදිරිපැල කාර්ය මණ්ඩලත් එක්කලා. එතකොට ඒක අනාරක්ෂිත භාවයක්. අපි දැක්ක පහුගිය කාලේ ජනමාධ්‍ය තුලින් අපි දැක්කා සහ අපිට අත්දැකීමුත් තියෙනවා. විශාල සංතල් වාර්තා වෙන දේවල් තියෙනවා. නිතරම රෝගීන් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර නොලැබෙනකොට ගැටීමක් ඇති කරගන්නවා කාර්ය මණ්ඩලක වෛද්‍යවරයෙක් සහ අදාළ කාර්ය මණ්ඩලක. එතකොට මේ තත්ත්වය අනුගතව අපි කොච්චර මහන්සිලා වැඩ කරත් මේ ඉතාසොච්චම් පඩියකට වැඩ කරත් අපිට රෝගීන්ගේ පැත්තෙන්වත් මහජනතාවගේ පැත්තෙන්වත් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. වැඩිපුර. එතකොට ඔන්න ඔය කාරණා නිසා විශාල කලකිරීමකට පත්වලා ඉන්නවා. මෙන්න මේ කාරණා නිසා තමයි වෛද්‍යවරට හැර යන්නේ. එතකොට මේක වෙනස් කරන්න නම් අවමාෂයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ටික උපකරණ ටික අන්තසූත්‍ර ටික රෝහලේ තියෙන්න ඕනේ. ඊළඟට වෛද්‍යරුන්ට රාජකාරී කරන්න අවශ්‍ය පරිසරය හැදෙන්න ඕනේ සහ ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් මේ වියදම් එක්කලා අදාළ දීමනා ප්‍රවාහන දීමනා එතකොට අමතර රාජකාරී සඳහා නොගිය දීමනා ගෙවන්න ඕනේ. ඊළඟට වැටුප් පැඩීමක් අවශ්‍යයි. ඒක අපි දන්නක හැමෝටම අවශ්‍යයි මේලා වැටුප් පැඩීමක්. ඒතොර මෙන්න අඩු වශයෙන් මෙන්න මේ ජීවත් වෙන්න පුළුවන් සහ බදු මේ ගහලා තියෙන අසාධාරණ බදු ගෙවන්න පුළුවන් වැටුපක් නෙමෙයි තියෙන්නේ. ජීවත් වෙන්න පුළුවන් වැටුපක් නැහැ නේ. ඒතොර බදු ගෙවන්න තරම් වැටුපක් නැහැ. ඒතොර බදු ගෙවිය යුතුයි. බදු අවශ්‍ය රටකට. බදු නැතුව රටක් දුවන්න බෑ. නමුත් බදු ගෙවන්න පුළුවන් වෙන්නේ එහා බදු ගෙවන්න පුළුවන් වැටුපක් තිබ්බොත් නේ. අදනක වැටුපක් නැහැ. ඒ නිසා වැටුප් පැඩි කරව අවශ්‍යයි, බදු සහනයක් අවශ්‍යයි. මෙන්න මේ කාරණා ටික අවමසෙන් ලැබුණොත් තමයි අපිට මේ වෛද්‍යරු ටික රටේ අඳව ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුව ඉල්ලලා තිනවා මේ සම්බන්ධයෙන්. අපි සෞඛ්‍ය ලේකම්රට අවස්ථා ගණනාවකදී දැනුම් දීලා තිනවා. අපි හෙට දිනෙත් අපි සෞඛ්‍ය ලේකම්රට දැනුම් දෙනවා මේ ගැටලුව විසඳුමක් නැත්නම් අපි ඉදිරි මාසය ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා. ඒක උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල ඉඳලා වර්ජන ක්‍රියාමාර්ග දක්වා යන්න පුළුවන්. මොකද අපි පහුගිය කාලයක් තිස්සේ ඉවසුවා බලාගෙන හිටියා. මේ අපි වර්ජන ක්‍රියාමාර්ගවලට එනා තුරුසබ්ද ක්‍රියාමාර්ගවලට ගිය ඉතාම අඩුවෙන් රෝගීන්ට අපහසුතාවට පත් වෙන ආකාරයේ වෘත්ති ක්‍රියාමාර්ගවල ගියේ නැහැ. නමුත් ඉදිරියේදී අපිට වෘත්ති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා. ඒ වෘත්ති ක්‍රියාමාර්ගයට යෑමේදී සිදුවන අපහසුතාවය වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. සෞඛ්‍ය මාතස ගන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ විසඳන්නේ නැති හින්දා. ඒ නිසා අපි මෙරට ජනතාවගෙන් ඉල්ලනවා ඉදිරියේදී ගන්න වෘත්ති ක්‍රියාමාර්ගවලදී අපිත් එක්ක එකට හිටගන්න. මොකද අපි සටන් කරන්නේ ඔබලාගේ අයිතිය වෙනුවෙන්, සෞඛ්‍ය සේවාව අයිතිය වෙනුවෙන්. අපි ඉල්ලන්නේ බෙහෙත්, අපි ඉල්ලන්නේ උපකරණ ටික, සේවය සපයන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි ඉල්ලන්නේ. ඒ නිසා අපි මේ රටේ මහ ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා ඔක්කොම එකතු වෙලා ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා මේ සෞඛ්‍ය සේවාව බේර ගන්න. අද වෙනකොට සෞඛ්‍ය සේවය දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත් වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ගන්න වෘත්ති ක්‍රමවලදී අපිට සහයෝගය දක්වන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලනවා මේ ප්‍රශ්න වහාම විසඳන්න කියලා. හම්බන්තොට රෝහලේ කොහොමද විශේෂඥ වෛද්‍යවරුගේ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවද?
හම්බන්තොට රෝහලේ පහුගිය මාසහයක් හත කතුළු විසාන දහ දෙනෙක් විතර ඒ තනතුර අතයාල විදේශගත වෙලා තියෙනවා. හැබැයි ඒ දහ දෙනාගෙන් පස් දෙනෙක් විතර නැවත වැඩබල්ල පත්වීම් වලින් පුරවලා තියෙනවා. නමුත් තා පස් දෙනෙක් විතර එතොට ළම පස් දෙනෙක් හිගයක් තියෙනවා. ස්නායු වෛද්‍යවරය හිගයි, ඊට පස්සේ නිරන්තර වෛද්‍ය දෙන්නෙක් ENT සහ තවත් එක එක විශේෂඥ වෛද්‍යරියෙක්ගේ හිගයක් තියෙනවා. පස් දෙනෙක්ගේ දැනට හිගයක් තියෙනවා.